ආයිබෝන් හැමෝටම අවුරුදු තුන හමාරින් එම නැත්තම් මාස 42න් තමන් ආයෝජනය කරන මුදල දෙගුණයක් කරගන්න ඩබල් කරගන්න පුළුවන් විදිහට FD දාන්නේ කොහොමද කියන ගැන තමා මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්න හදන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේ ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහේ සරල Excel කැල්කියුලේෂන් එකක් දාලා තියෙනවා. අපි දැන් මේ කැල්කියුලේෂන් එකට යමු. මම මෙතන දාලා තියෙන්නේ රුපියල් ලක්ෂ 10ක මුදලක් කෙනෙක් අවුරුදු 3ක කාලයකට මාස්පතා පොලි ගන්න බලාගෙන ස්ථාවර තැන්පතු දානවා කියලා. එතකොට එයාට මාස 36ක් යනකල් මේ ආයෝජන කරපු රුපියල් ලක්ෂ 10ට මාස්පතා පොලි ලබා ගන්න හැකියාව තියෙනවා. මෙතන මම උදාහරණයට අරන් තියෙන්නේ මේ විදිහට දාන FD එක වාර්ෂික පොලි අනුපාතය 23යි කියලා. දැනට රුපියල් මිලියන 1කට වඩා වැඩියෙන් දාන ස්ථාවර තැන්පතු වලට LOLC Finance කියන මූල්‍ය ආයතනය 23ක වාර්ෂික පොලි අනුපාතයක් ලබා දෙනවා 3S දාලා මන්ති පොලි ගන්නවා නම්. ඉතින් මෙතන මේ ඉන්ට්‍රෙස්ට් පර් ඉයර් කියලා දාලා තියෙන්නේ ඒ රුපියල් මිලියන 1ක මුදල මේ විදිහට ස්ථාවර තැන්පතු දාපුවාම අවුරුද්දකට ලබා ගන්න පුළුවන් පොලි ආදායම රුපියල් 230,000ක පොලි ආදායමක් ලබා ගන්න පුළුවන් අවුරුද්දකට. මෙතන මේ ටැක්ස් කියලා දාලා තියෙන්නේ මොකද්ද කියලා මම පස්සේ කියන්නම්. මේ 230,000 අවුරුද්දට තමයි ලැබෙන්නේ. මේ විදිහට මම කිව්වේ මේක මන්ත්ලි ගන්න දානවා කියලා අවුරුදු 3කට. එතකොට මේ 23 පොලියට මාසෙකට මෙතන අවුරුද්දට ලැබෙන මුදල 12 මෙතන මාසෙකට ලබ ගන්න පුළුවන් මුදල එනවා. එතකොට රුපියල් 19,160ක විතර මුදලක් මාසෙකට ලබා ගන්න පුළුවන්. මාස 36ක් යනකල් මේ විදිහට 23 පොලියට ස්ථාවර තැන්පතුවක් දැම්මොත් රුපියල් මිලියන 1ක මුදලක්. ඉතින් මේ විදිහට එන මුළු පොලි ආදායම වල වටිනාකම මාසික මාස ගණන් ඉන්න පොලි ආදායම වල වටිනාකම රුපියල් 6,90,000ක් වෙනවා. මෙතන මම දාලා තියෙනවා 2023 ජනවාරි ඉඳන් 2025 දෙසැම්බර් වෙනකල් ලැබෙන මුළු පොලිය තමයි මම මෙතන මේ දාලා තියෙන්නේ මාස 36ක් යනකල්. ඉතින් අපට පුළුවන් මේ මාස්පතා ලැබෙන රුපියල් 19,000ක ඒ මුදල මාස්පතා මම කියන්නේ නැහැ FD දාන්න කියලා. මාස්පතා අපට පුළුවන් ඒ ලැබෙන මුදලත් වෙනත් ආයෝජනයක යොදවන්න. ඉතින් FD දාන වෙනුවට වෙන විකල්පයක් තියෙනවා. ගොඩක් සමහර බැංකුවල වගේම සමහර මුල් ආයතන වල තියෙනවා ඕන වෙලාවක තමන්ගේ සල්ලි දාලා ඉවරලා ඕන වෙලාවක සල්ලි ආපහු ගන්න පුළුවන්. ඒ ස්ථාවර තැන්පතු වලින් ලබා දෙන පොලි අනුපාතයටම සමාන පොලි අනුපාතයක් ලබා දෙන තැන්පතු ගිණුම් තියෙනවා. ඉතින් ඒ වගේ ගිණුමකට උදාහරණයක් තමයි NDB වෙල්ත් මැනේජ්මන්ට් කියලා කියන්නේ. NDB වෙල්ත් මැනේජ්මන්ට් එකේ මේ වෙනකොට නම් 25%ට වැඩි පොලි අනුපාතයක් ලබා දෙනවා. ඉතින් මෙතන මම උදාහරණයක් දාලා තියෙනවා 2023 මේ ඉඳන් උදාහරණයට මම අරන් තියෙනවා මේ ලබා දෙන පොලි අනුපාතය 20%ක් වෙයි කියලා. ඊට පස්සේ මම දාලා තියෙනවා 2024 ජනවාරි ඉඳන් ඒ ලබා දෙන පොලි අනුපාතයත් 15 මට්ටමටම අඩු වෙයි කියලා. ඉතින් ඒ විදිහට කලින් දාපු 1 මිලියන් FD එකෙන් මාසයට ලැබිච්ච මේ 19,000 ගාන කෙනෙක්ට පුළුවන් මේ විදිහට දෙවෙනි ආයෝජන යොදවන්න. මෙතන මේ 399 කියලා දාලා තියෙන රුපියල් 19,000 ගානේ මුදල 25 පොලියට ආයෝජනය කරන් පස්සේ මාසයකට ලැබෙන පොලි ආදායම රුපියල් 399 කියලා. එතකොට බලන්න දෙවෙනි මාසේ වෙනකොට එයා ගාව මෙන්න මේ මුදල තියෙනවා. ඒ කියන්නේ කලින් දාපු FD එකෙන් මාස දෙකකම ලැබෙන පොලි ආදායම සහ ඒ පළවෙනි පාර ලැබිච්ච 19,000 ගාන දෙවෙනි ආයෝජන යොදලා ලැබිච්ච පොලිය. ඒ තුනම මේ විදිහට එයාට දෙවෙනි මාසේ වෙනකොට තියෙනවා. තුන්වෙනි මාසේ වෙනකොටත් එහෙමයි. කලින් තිබ්බ ඒ මුදල් කලින් තිබ්බ 38,000යි දෙවෙනි පාර ලැබිච්ච ඒ කලින් දාපු එකට අදාළ පොලියයි තුන්වෙනි පාරට ලැබෙන පොලි ආදායමයි. ඉතින් මේ විදිහට බලන්න මෙතන 57,500ක් වෙන පොලි ආදායම් තුන එකතුව තුන්වෙනි මාසේ වෙනකොට අර දෙවෙනි පාර ආයෝජනයේ ලැබිච්ච පොඩි මුදලත් එක්කලා 58,706ක මුදලක් ඔයාට තියෙනවා මාස 3ක් ඉවරනාට පස්සේ. ඉතින් ඒ විදිහට මේක දාගෙන ගිහිල්ලා මාස 36 ඉවරනාට පස්සේ ඔයාට ඇත්තටම අතර ලැබෙන්නේ රුපියල් 6,90,000ක් වුණාට මේ විදිහට FD එක දාගෙන ගියොත් ඔයාට 873,296ක මුදලක් ලබා ගන්න පුළුවන්. මේ විදිහට දෙවෙනි පාරටත් මේ මුදල් ටික ආයෝජනය කරගෙන ගියොත්. ඉතින් බලන්න මම මෙතන දාලා තියෙනවා 2025 දෙසැම්බර් වෙනකොට. ඒ කියන්නේ අවුරුදු 3ක්ම ඉවරලා 2023 සම්පූර්ණ අවුරුද්ද 24 25. 25 අවසාන වෙනකොට ඔයා ඉන්වෙස්ට්මන්ට් එක මුලින් දාපු ලක්ෂ 10 මෙහෙම තියෙනවා. කලින් ලැබිච්ච මේකට ලැබිච්ච පොලිය ආදායම මම මෙතන ගත්ත ගණනේ කිරීම අනුව 873,000යි. ඒකත් මෙතන තියෙනවා. එතකොට ඔයාට 2025 දෙසැම්බර් වෙද්දී රුපියල් ලක්ෂ 18ක මුදලක් මේ විදිහට රුපියල් 10,73,000ක මුදලක් ඔයාගේ අතේ තියෙනවා 2025 දෙසැම්බර් වෙනකොට. ඉතින් අවුරුදු 3ක් ඉවරයි දැන් අපි මේ උදාහරණයට ගත්ත ආයෝජනයට. ඉතින් ඔයාලට දැන් ඊළඟට කරන්න තියෙන්නේ මේක මාස 6ක කාලයකට ස්ථාවර තැන්පතු දාන එක. මාස 6කට 15ක පොලියක් ලැබෙයි කියලා අපි හිතමු. මොකද රුපියල් ලක්ෂ 18ක් කියලා කියන්නේ සාමාන්‍ය ටිකක් ලොකු මුදලක් නිසා මේක ගොඩක් මූල ආයතන වලින් සහ ගොඩක් බැංකු වලින් ස්පෙෂල් රේට් එකකට යන්න පුළුවන්. එතකොට මේ විදිහට මාස 6කට ලැබෙන පොලිය තමයි මම මෙතන දාලා තියෙන්නේ. මාස 6කට අවුරුද්දක ලැබෙන පොලිය දෙකට බෙදලා මෙතන දාලා තියෙනවා. මාස 6කට රුපියල් 140,000ක පොලියක් ලැබෙනවා. එතකොට බලන්න මේ ලක්ෂ 18යි
මෙතන 1,40,000 දෙකේම එකතු තමයි මම මෙතන දාලා තියෙන්නේ 20,13,796 කියලා. ඔයා මුලින් දැම්මේ රුපියල් 110යි. 110ට මාස 42කට පස්සේ. එහෙම නැත්නම් අවුරුදු 3 හමාරකට පස්සේ රුපියල් 120ක මුදලක් ඔයාට ලැබිලා තියෙනවා. රුපියල් 110ට තවත් පොලිය රුපියල් 110ක් එකතු වෙලා ඔයාගේ අතේ අවුරුදු 3 හමාරක් ගියාට පස්සේ රුපියල් 120ක මුදලක් තියෙනවා ඔයා දාපු ආයෝජනයට. ඉතින් මෙතනින් තව පොඩි දෙයක් කියන්න මම අර කලින් කියන්නම් කියපු එක ටැක්ස් කතාව. දැනට රජය කියන විදිහට 5%ක මුදලක් පොලි වලින් අය කරනවා. එතකොට ඔයාට 5%ක් අඩුවල ඔයාට අතට එන්නේ 0.95%ක මුදලක්. ඉතින් ඒකයි මෙතන මම මේක ලින්ක් කරලාම දාලා තිබ්බේ. මෙතන අපි 0.95 කියලා දැම්මොත් බලන්න ඔයාට මාසෙකට ලැබෙන පොලිය ටිකක් අඩු වෙනවා. කලින් තිබ්බ ගානට වඩා ටිකක් මේ විදිහට අඩු වෙලා මෙතන බලන්න ඔයා මේ කැල්කියුලේෂන් එකෙන් එක ඔයාට ඕන බලන්න පුළුවන්. මම මේක Excel එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එකක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් ඒ විදිහට මෙතන හැමතැනකම මම මේ ටැක්ස් එකෙන් එන විදිහට මේක ලින්ක් කරලා තියෙන්නේ. මෙතන බලන්න 120ක් කලින් විදිහට ටැක්ස් නැතුව ලැබුණාට ඇත්තම දානවා 150,000ක් තමයි ලැබෙන්නේ ටැක්ස් එක වැදුනොත්. එතන 50,000ක මුදලක් වඩ අඩු වෙනවා. ඉතින් කොහොම වුණත් ඒක මේ ටැක්ස් එකේ බලපෑම ඒක අපිට වළක්වන්න බෑ. ඉතින් මම මෙතන උදාහරණයකට මම තව අරගෙන කියනවා අර BUCW ඉන්වෙස්ට්මන්ට් කියලා මේ දවස්වල තියෙන මේ පොලි අනුපාත ක්‍රමය ගැන. ඒකෙදි කියන්නේ ආයෝජනය කරන මුදල 110,000ක් දැම්මොත් ඒකට මේ විදිහට තවත් 110,000ක් ඇවිල්ලා 120,000ක් දෙනවා කියලා අවුරුදු 4කට පස්සේ. ඉතින් ඒකට ටැක්ස් ගහුවොත් එහෙම ටැක්ස් එක අඩු වෙලා වඩට වඩ ගතට හම්බෙන්නේ 19,50,000ක මුදලක්. ඉතින් මෙතන බලන්න මට ඇත්තට මේක ඒක කම්පයර් කරන්න ඕනේ මං ගත උදාහරණෙත් එක්කලා. බලන්න මෙතන අවුරුදු 3 හමාරකට පස්සේ එහෙම නැත්නම් මාස 42කට පස්සේ තමයි වඩ 19,50,000ක් හම්බෙන්නේ. නමුත් BUCW ඉන්වෙස්ට්මන්ට් එකේ දැම්මොත් එහෙම අවුරුදු 4කට පස්සේ එහෙම නැත්නම් මාස 48කට පස්සේ තමයි මේ සමාන මුදලක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට තව කියන්න දෙයක් තියෙන දෙයක් තමයි මෙතනදී බලන්න සාමාන්‍යයෙන් මේ කලින් දාපු FD එකෙන් මාස 5ක ආයක පොලියක් ලැබුණාම ඔයා අතේ රුපියල් මේ හරියට එන වෙනකොට 1,01,000ක් එහෙම නැත්නම් 1,02,000ක වගේ මුදලක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අර එනි ටයිම් සල්ලි දාලා එනි ටයිම් විත්ඩ්‍රෝ කරන account එකේ තියන්නේ නැතුව ඒ දවසට මාකට් එකේ වැඩි රේට් එකක් තියෙනවා නම් ඒ රේට් එකට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒකෝ අනිවාර්යයෙන්ම මේ ලැබෙන මුදල ඒ ඩබල් කරගැනීමේ හැකියාව වැඩි. මොකද වැඩි රේට් එකට FD දාන නිසා. ඉතින් ඕක තමයි මට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ උනේ. මේ විදිහට ලෝන් ටර්ම් තමන් ළඟ තියෙන මුදලක් ලෝන් ටර්ම් ඉන්වෙස්ට් කරගන්න එක ඇත්තට වටින දෙයක්. මොකද කෙනෙක් කියාවි දැනට මාස 4ට අහවල් බැංකුවේ 27%ක පොලියක් ලබා දුන්නා. මේක මාස 4ෙන් 4ට රිනියු වෙන්න දැම්මොත් මීට වඩා පොලියක් ලබා ගන්න පුළුවන් නේද කියලා. ඉතින් තව මාස 4කට පස්සේ නම් 27%ම තියෙයි. ඒ තවත් මාස 4කට පස්සේ නම් 27%ම මේ විදිහටම තියෙයි කියලා අපිට හිතන්න අමාරුයි. ඉතින් ඒක නිසා මම කෙනෙක්ට සජෙස් කරනවා කෙනෙක්ට යෝජනා කරනවා මේ විදිහේ ආයෝජනයකට ගිහිල්ලා තමන් ළඟ තියෙන මුදලක් මේ කියන කාලයක් ඇතුළත අවුරුදු 3 හමාරකින් එන තමන් 42 වගේ කාලෙකින් ඩබල් කරගන්න පුළුවන්කමක් තියෙවි කියලා. ඉතින් මේ Excel එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එක දෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේ ගැන ඔයාගේ අදහසක් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න සඳරු ක්‍රියේෂන් YouTube channel එක දැන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් නැවත වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.